අවසරයි ස්වාමීනි. තින්නන් සංගති පස්සෝ වන විටම ඒ තුළ රාගය සහ ද්වේෂය වෙස්වලාගෙන සිටින බව දැනුනොත් ඝන සංඥාවක් ඇති වෙන්නේ නෑ නේද? මොකද්ද තින්නන් සංගති පස්සෝ වෙනකොටම ඒ තුළ රාගය හෝ ද්වේෂය තියෙන බව දැනුනොත් මානිය තියෙන බවත් තේරුම් ගන්න ඕනේ. මැන්න බවත් දැනගන්න ඕනේ. රාගය ද්වේෂයට වඩා බලවත් වෙන්නේ මොකද්ද? මෝහය. මානිය. මානිය ඔය ගති තුන තින්නන් සංගති කිව්වේ රාගය ද්වේෂය මෝහය තුනම. එකට ස්පර්ශ වෙනවා. තින්නන් සංගති කිව්වේ තින්නන් කිව්වේ තුන ගති කිව්වේ රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය. ඔය තුනම එකට ස්පර්ශ වෙනවා. කොයි වෙලාවේද? දැන් ඕකේ කියලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා. වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදාන, උපාදානපච්චයා සම්භවಂತಿ. ඕකම තමයි අර කායේ කායනුපස්සනාවේ චක්ක සූත්‍රයේ හයක් හැටියට, චක්‍ර හයක් හැටියට ක්‍රියාත්මක වීම විග්‍රහ කරලා තියෙන්නේ. එනිසා තින්නං සංගති තමයි ස්පර්ශ වෙන්නේ. තින්නන් සංගති තමයි රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තුනම. සංගති තුන. සංකීව ගමන් රාගය, ද්වේෂය, මෝහය තුනම තියෙනවා. ඒ අරමුණ එනකොටම අඳුනාගෙන කඩාගත්තොතින් නැවත අරමුණ එනකොටම ආනපාන සති සමාධිය වැඩෙනවා නම් ඔය තින්නන් සංගති පස්සෝ වෙන්නේ නැහැ. ඊට මුලින් කැඩෙනවා. මොකද්ද කොතෙන්ද මුලින් කැඩෙන්නේ? පටිච්ච වෙන්නෙම නැහැ. නව පටිච්ච වෙනවා. දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති උපජ්ජති උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත ආයුහනං ආයුහනං ගතින් ගති නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ආනපාන සති සමාධි නම් චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ අනුපාදෝ අපවත්තං අපවත්ත අනිමිත්තං අනිමිත්ත අප්පටි සන්ධින් අප්පටි සන්ධි අගතින් අගති අනායුහනං අනිබ්බිති අනුපපත්ති අජාතං අභූතං අකතං අසංකතං අනුපායෝ අනපායෝ කියලා විග්‍රහයක්. මේ පටිච්ච සමුප්පාද විග්‍රහය මේ මහනිදාන සූත්‍රයේ තියෙන පටිච්චසමුප්පාද විග්‍රහ. දැන් ඔය සාමාන්‍ය පුද්ගලයෝ හිතන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ අර අවිද්‍යාපත්‍ය සංඛාර විඥාන නාම රූප. ඒ විතරක් නෙමේ බුද්ධ දේශනාවේ 96 ආකාර වූ පටිච්චසමුප්පාද විග්‍රහයක් මහනිදාන මහාපදාන දීඝනිකායේ එන සූත්‍රවල තියෙනවා. මේක ඇහුව ආනන්ද හාමුදුරුව කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම දැන් හොඳට පටිච්ච සමුප්පාද විග්‍රහය දන්නවා කියලා. බුදුහාමුදුරුව කිව්වා මා හේවං අවච ආනන්ද අව කැපෙන වචන භාවිතා කරන්න එපා ආනන්ද. ඔබ පටිච්ච සමුප්පාද ධර්මය තාම හරියට දන්නේ නැහැ. තව හුඟක් දේවල් තියෙනවා කියලා තමයි මේ පටිච්ච සමුප්පාද විග්‍රහය 96 ආකාරයක් විභංග ප්‍රකරණ තියෙන විදිහට විග්‍රහ කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන් විභංග ප්‍රකරණේ අර පත්‍යා උද්දේශ නිද්දේශ පටි නිද්දේශ හැටියට තියෙනවා. ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ අවිද්‍යා මූල, අවිද්‍යා නිරෝධ සහ කුසල මූල 96 ආකාර වූ පටිච්ච සමුප්පාද විග්‍රහයක්ම ඉන් බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙනවා කියව ගන්න. අද මතක තියාගෙන මුල් කාලේ ආවට දැන් අද ලියලා තියෙනවා. ඒවා තියෙනවා 96 ආකාරයෙන්ම විභංග ප්‍රකරණේ පත්‍යා උද්දේශ නිදේශ පටි නිදේශ ඇටියට තියෙනවා. ඒ දසනාය පහතබ්බා කියන්නේ තෝකමද? නෑ, ඒක වෙන එකක් නේ. දසනේන පහතබ්බා කියන්නේ මේ ඉස්සෙල්ලාම